යුද්ධය මතකද? ඇත්ත වශයෙන්ම සුධර්මන් යුද්ධය කියන්නේ මිහිරි දෙයක් නෙවෙයි. යුද්ධය කියන්නේ බොහොම අමිහිරි, ඒ වගේම බොහොම කටුක කර්කශ අභියෝග රාශියක් තියෙන අමුතුම දෙයක්. ඉතින් කවුරුවත් ආසාවෙන් යුද්ධ කරන්නේ නැහැ. කවුරු හරි ආසාවෙන් යුද්ධ කරනවා නම් එයා මොකක් හරි මානසික අප්සෙට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නමුත් යුද්ධයක් කරන්න සිද්ධ වුණොත් ඕනෑම රටක රටට ආදරය කරන, රටේ ජනතාවට ආදරය කරන, ඒ වගේම අනාගත පරම්පරාවට ආදරය කරන සෙබළුන් නිලධාරීන් ඒකට හදවතින්ම බැහැලා ඒ යුද්ධය කරනවා. ඉතින් අපේ රටේ වසර 30ක් තිබිච්ච යුද්ධය මුල සිට අග දක්වාම හිටපු නිලධාරියෙක් මම විතරක් නෙමෙයි, තව නිලධාරීන් බොහෝ දෙනෙක් හිටියා. ඒ වගේම අපේ සෙබළුන් බොහෝ දෙනෙක් හිටියා මේ මුල සිට අග දක්වාම. ඉතින් එතකොට මේක විශාල අත්දැකීම් සමුදායක් තිබිච්ච ක්‍රියාවලියක්. ඉතින් මේකදී හැමතිස්සෙම අභියෝග ත්‍රාසය සංකරන්න බැරි තරම් කැපකිරීම අපේ නිලධාරීන් සහ සෙබළුන් කරා. ඉතින් ඒ හැම දෙයක්ම කරේ මව්බිම බේරා ගැනීමට, ඒ වගේම මව්බිමේ වාසය කරන ජනතාවට සාමයෙන් සමාදානයෙන් සතුටින් බියක් සැකක් නැතිව එකවැයිනුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. ඒ වගේම ඉපදිලා ඉන්න දරුවන්ටත් අනාගතයේ උපදින්න ඉන්න දරුවන්ටත් බයක් නැතුව ත්‍රස්තවාදයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි කරන්න තමයි ඒ කැපකිරීම ඔක්කොම කරේ. ඉතින් මෙතනදී අපි ආපහු හැරිලා බැලුවොත් මේ සම්පූර්ණ යුද්ධයේ තිබිච්ච මේ අවුරුදු 30ක කාල සීමාව, මම අවුරුදු 30ක් කියලා කියන්නේ අර IP බැස්ටියන් පිල්ලලා මරා දමපු ඒ මුරුන්කන්නල වෙච්ච සිද්ධිය ඉඳන්. ඉතින් මේ සම්පූර්ණ කාල සීමාව තුළම මට මතක විදියට 28,000 ගාණක් යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් සහ සෙබළුන් මිය ගිහින් තියෙනවා. ඒ වගේම 60,000කට අධික ගාණක් තුවාල ලැබලා තියෙනවා. එයින් මං හිතන්නේ 14,000ක පමණ සංඛ්‍යාවක් මේ අද අපි කතා කරන මොහොතේ තමන්ගේ ඊයේ දවස රටේ ජනතාව වෙනුවෙන් කැප කළා, මව්බිම වෙනුවෙන් කැප කළා රෝහල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක නිසා තමයි සුධර්මන් මම කිව්වේ කැපකිරීම මෙතෙකයි කියා නිම කළ නොහැකි. ඒ ලබාගත් නිදහස, ඒ බියසක දුරු කිරීම මත අද සන්තෝෂයෙන් මුළු රටම ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා වෙලා තියෙනවා. ත්‍රස්තවාදී සම්පූර්ණ නිමා වෙලා තියෙනවා. නමුත් ඒ කැපකිරීම කරපු ඒ ඇඳන් උඩ ඉන්න රෝද පුටු උඩ ඉතිරි ජීවිත කාලෙම ගෙවන් ඉන්න අයවලුන් පමණක් නෙවෙයි, ඒ අයගේ දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන්, ඒ අය බොහොම ඒ කියන්නේ තමන්ගේ තාත්තා, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා දකින හැම වාරයක් පාසාම ඒ අය ලොකු කනගාටුවකට පත් වෙනවා. නමුත් මෙතනදී මේ සෙබළුන් ගැන යම් කිසි දෙයක් කියන්න ඕනේ. ඒ සෙබළුන් තමන්ගේ අතපය, ඇස්, ඉස්, මස්, ලේ, නහර දන් දුන්නට මව්බිම් වෙනුවෙන් ඇඳක් උඩට වෙලා, රෝද පුටුවක් උඩට වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබුණාට ඒ අය අභිමානයෙන් ජීවත් වෙනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ සමාජයෙන් අනුකම්පාව නෙවෙයි, ඒ අය බලාපොරොත්තු වෙන්නේ අභිමානය.